සුබ මධ්‍යහන. අයිගෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. ආපදාවලින් විශාල පිරිසකට බලපෑම්. ජනපති අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට. පාස්කු ප්‍රහාරය ගැන අවසන් වාර්තාව හෙට පාර්ලිමේන්තුවට. කැනඩා මහමැතිවරණයෙන් පාලක පක්ෂයට ජය. මුලින්ම අවධානය දේශීය පුවත් වෙත. දෙවන වටා පවතින අයහපත කාලගුණය තවදුරටත් පැවතියද ඊයේ දිනට සාපේක්ෂව අද දිනේදී වැසි තත්වයේ යම් අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ අද්දිනේ කාලගුණික තත්ත්වය ගත්තම ඊයේ දිනේට සාපේක්ෂ අඩුවීමක් අපි අපේක්ෂා කරනවා. දිවයිනේ උතුරු පළාතේ ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි අවස්ථා ලැබීමේ හැකියාවක් තියෙනවා. වැසි වාර කීපයක් යෑමේ හැකියාවක් තියෙනවා. බස්නාහිර, සබරගමු, මධ්‍යම, ගාල්ල මාතර වගේ දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දිවයිනේ බොහෝ පළාත්වල සුපුරුදු ආකාරයට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. බස්නාහිර, සබරගමු, දකුණු, ඌව, උතුරු මැද සහ යාපනය වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍ය මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයක් අපේක්ෂා කරනවා. මුහුදේ තත්ත්වය ගත්තම දිවයින වටාම තියෙන මුහුද තීරවල සවස් කාලයේ වෙනකොට තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තියෙනවා. හැබැයි තරමක තද වැසි අපි අපේක්ෂා කරනවා. මන්නාරමේ ඉඳන් කංකසන්තුරේ හරහා මුලතිව් දක්වා තියෙන වෙරළබඩ තීරය, ගාල්ලේ සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුද තීරවල තරමක තද වැසි අපේක්ෂා කරනවා. මේ වැසි සමග තාවකාලිකව තද සුළං ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. මේ අතර තද වැසි සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මෙන්ම නායෑම් සහ අනතුරු ඇඟවීම් නිවේදන කෙරෙහි ජනතාවට අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. කැලණි ගඟ සහ අත්තනගල ඔය පිටාර ගැලීම හේතුවෙන් සුළු ගම් වතුර තත්ත්වයක් හටගෙන ඇති බවද එම මධ්‍යස්ථානය පවසනවා. මේ මිනිවිට රාජාංගනය අංගමුව සහ තබ්බෝව කුකුලිගඟ කියන ජලාශ කිහිපයකත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුව ජලාශයේත් වාන් දොරටු තවමත් විවෘත කරලා පවතිනවා. වර්ෂා තත්ත්වයේ අඩුවීමක් පෙන්වීම කරන ඊයේ දිනේ පටන් අද උදෑසන දක්වා විශේෂම ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිවේදනය තවමත් වළංගු වෙනවා. සියලුම නම් කළද ප්‍රදේශවල ජනතාව තාමත්ම විමසිල්ලෙන් පසුවීම හිතාමත් වැදගත් වෙනවා. විශේෂම මතක් කරන්න ඕනේ කුරුණෑගල දිස්ත්‍රික්කයටත් එක්කම කෑගල්ල දිස්ත්‍රික්කයටත් එම රත්නපුර දිස්ත්‍රික්කය ඇතුළේ මේ දිස්ත්‍රික්ක කිහිපයකට ඊයේ දිනේදී ලබා දෙලා තියෙන ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නායම් අනතුරුන් වීම නිවේදනය. මෙම නිවේදනය දින කිහිපයක් මුළුල්ලේම අපි අඛණ්ඩව ජනතාවට ලබා දීලා තියෙනවා. ඉතින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙන්න නායම් ලක්ෂණ දුටු වහාම එම ප්‍රදේශවලින් ඉවත් වීම తాවකාලිකව ඉතාමත් වැදගත් වෙනවා. මෙවැනි විට පවතින වැසි සහිත තත්ත්වයත් සමගම ගංගා ජලමට්ටම් වැඩිවීමක් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම කැලණි ගඟේ නාගලගම් වීදි අසල ජලමට්ටම සුළු ගම් වතුර මට්ටමක් බවට පත් වෙමින් පවතින බව තමයි අපිට වාර්තා වෙලා තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ විවිධ අත්අනුව. දැනට අත්තනගලුවේ දූනමලේ ප්‍රදේශයෙන් ජලමට්ටමේ සුළු ගම් වතුර මට්ටමක් දක්වා වැඩි වෙලා තියෙනවා. වැඩි වෙන ජලමට්ටම් සමග එම ප්‍රදේශවල ජනතාව తాවකාලිකව ඒ අසලින් ඈත්ව සිටීම ඉතාමත් වැදගත් වෙනවා. නිරන්තරයෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වෙමින් එම තොරතුරු ලබා දීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කටයුතු කරනවා. අධික වර්ෂාවත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක විශාල පිරිසක් අපහසුතාවට පත්ව සිටිනවා. පුත්තලම තිල්ලඩිය ප්‍රදේශයේ නිවාස රැසක් මුළුමනින්ම ජලයෙන් යට වී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකටද අධික වර්ෂාවෙන් බලපෑම් මෙල්ල වී තිබෙනවා. මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අධික වර්ෂාවත් සමග ජලවිදුලි බලාගාරවලින් උපරිම විදුලි ධාරිතාවක් නිෂ්පාදනය කෙරෙන බව වාර්තා වනවා. අලුතින් ඉදිකළ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ වැලිමඩ පුහුල්ලොය ජලාශයද වාන් දමන අයුරු දැකගත හැකි. මෙය දැකබලා ගැනීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණෙන ආකාරයද දැකගත හැකි වනවා. පුහුල්පොළ වේල්ලේ ඉදිකිරීම්ද මේ වන විට අවසන් අතියරෙයි පවතින්නේ. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවක් මෙවන විට මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා. පක්ෂ නියෝජිතීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටින බවයි වාර්තා වන්නේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතීන් සිදු කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳ දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේදී සිදුවෙනු ඇති. චන්ද පත්‍රිකාව සහ ජනාධිපතිවරණය පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී දැනුවත් කරන බවයි වාර්තා වන්නේ. නීති විරෝධී මද්‍රව්‍ය හා මත්පැන් ජාවාරම් සිදුවන්නේ බන්ධනාගාර තුළ සිටවීම බරපතල ගැටලුවක් බව ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම වුවද ක්‍රියාත්මක කිරීමට තමන් පසුබට නොවන බවයි ඒ මහතා කියා සිටියේ. වෛද්‍යවරු පිරිසක් සමග ඊයේ පස්වරුවේ කොළඹදී පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. What is your policy on illicit drug, alcohol, tobacco in terms of its control financially and legislatively? I think the present restrictions that were brought about by our government through the Honorable Minister's intervention in the area of tobacco and alcohol is to be lauded. In fact, I would go the further step of providing more restrictions and controls in order to ensure that there's the least amount of tobacco and alcohol consumption in our country, because we all know that it has a detrimental impact on the health and well-being of the people. I have observed, I have seen and I have heard from a variety of sources in the internal security arena that the business that these drug barons and drug lords, which they conducted while they were out, in fact expands once they enter prison. That is a serious issue which is causing grave concern. Because of the proliferation of drug business, I think our future generations are impacted in a disastrous manner. I actually have no hesitation in implementing the death penalty for the drug lords. I mean, not for the minnows, but for the major drug barons. මේ අතර දේශපාලන වාසි වෙනුවෙන් මාතෘභූමියේ ගෞරවයත් රණවිරුවනුත් පවා දෙන කිසිදු කොන්දේසියකට යටත් නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ඊයේ පැවති විරුපවුර විශ්‍රාමික රණවිරු සමුළුවට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ කාලයක් තිස්සේ දේශපාලනීකරණයට ලක් වූ ආරක්ෂකාංශ ඉන් කලවා ගැනීම ලබන 17 වෙනිදායින් පසුව ආරම්භ කරන බවයි. මම පැහැදිලිවම කියන්න කැමතියි, කාලයක් පුරාවටම දේශපාලනීකරණයට ලක් වුණු මේ ආරක්ෂකංශ අපි නිර්දේශපාලනීකරණය කරන 30 වසරක යුද්ධය නිමා කරපු සේවයේ සිටින ආරක්ෂකංශ නිලධාරීන් සහ දැනට විශ්‍රාම ගී කණ්ඩායම මේ දෙකොට්ටාසයටම කෙලෙහි ගුණ දැක්වීමේ ක්‍රියාවලිය අපේ නව ආණ්ඩු ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද නොයෙකුත් කතා බහ ඇහෙනවා විවිධ දේශපාලන ගනුදෙනු පිළිබඳ. මොනම කොන්දේසියකටවත් අපේ මාතෘභූමියේ ආත්මගරුත්වය අපි පාවල දෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඕන කණ්ඩායමකට, ඕනම ප්‍රාර්ශයකට, ඕනම පක්ෂයකට පුළුවන් කොන්දේසි ඉදිරිපත් කරන්න. කොන්දේසි ඉදිරිපත් කරන එක ඒගොල්ලොන්ගේ නිදහස. නමුත් ඒ කොන්දේසි වලට යටත් වෙලා දේශපාලන වාසි ලබා ගන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. කිසිදාක නොකැඩෙන, කිසිදාක නොබෙදෙන ඒකීය මාතෘභූමිය. ඒ ප්‍රතිපත්තිය අපි කාත් එක්කවත් සාකච්ඡාවටත් භාජනය කරන්නේ. එදා ඒ මාධ්‍ය වේදිනිය ඒ ප්‍රශ්නය ආපු මොහොතේ මොකක්ද දුන්නු ප්‍රතිචාරය? කෙලින්ම අත හොදගත්තා. අත හොදගෙන කිව්වා මේවා ඔක්කොටම වග කියන්න ඕනේ හමුදාපති. කටින් සත්‍ය එළියට පැන්න. යුද ජයග්‍රහණය වෙනුවෙන් ඒ නායකත්වය ලබා දුන්නේ ඔය වෙන පුද්ගලින් නෙවෙයි, අපේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියන එක ඒ සත්‍යය එදා ජයග්‍රහණය කරා. ඉදිරියේදී විවිධ කොට්ටාස, විවිධ කණ්ඩායම් රණවිරුවන් ගැන එක එක චෝදනා මුඛයෙන් කතා කරයි. එතකොට මොකද්ද මේ රටේ සේනාධිනායකයා කළ යුත්තේ? බෝලේ පාස් කරලා තමන් ඇඟ බේරගන්න එකද? එහෙම නැත්නම් රණවිරු පරපුර වෙනුවෙන් පෙනී සිටීමද? මේ ප්‍රශ්නය මගෙන් ඇහුවා නම් මම දෙන්නේ එකම එක උත්තරයයි. රණවිරුවන් වෙනුවෙන් වග කියන්නේ මේ රටේ සේනාධිනායකයා වන ජනාධිපතිවරයා කියන උත්තරේ මම ලබා දෙන්නේ. මම ගන්නවා බර මගේ අතට. මම ගන්නවා වගකීම මගේ අතට. ඒක තමයි නියම දේශප්‍රේමීත්වය. අමාරුවේ වැටෙන ප්‍රශ්නයක් එනකොට කෙලින්ම අත හොද ගන්න ඒ නින්දිත ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස ළඟ නැහැ කියන එක මන් තමුන්නාන්සලාට පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට තමන් බහර දුන් විසිවැදෑරුම් යෝජනාවලියට ඒ මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. සෞඛ්‍ය තිරසර සංවර්ධනය අධ්‍යාපනය ආර්ථිකය ආදී විවිධ ක්ෂේත්‍රවලට සම්බන්ධ මෙම යෝජනා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට බාර දුන්නා. එම යෝජනාවලිය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ඡා කර තිබෙනවා. එම සාකච්ඡාද සාර්ථක වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ විදිහට ජනාධිපති අපේක්ෂකවරුන්ට අපි මේ වෙනකොට 20 යෝජනාවලිය බාර දීලා තිනවා. රටේ තිරසාර සංවර්ධනයට විශේෂයෙන්ම රටේ සෞඛ්‍ය අධ්‍යාපනය පරිසරයේ ආර්ථික වගේ ශේෂ්ඨ ගණනාව සම්බන්ධයෙන් අපේ යෝජනා මේ සම්බන්ධයෙන් ඒ අයගේ මතය මොකක්ද කියන එක රටට පැහැදිලි කරන්න කියන එක අපි ඉල්ලුවා. ඒ වගේම ඒ අයගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලට මේ ලිඛිතව මේ කාරණා ඇතුළත් කරන්න කියන ඉල්ලීම කළා. අපිට අපේක්ෂකයා කවුද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ. වැඩපිළිවෙල පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අනුව ඒ අය අතේ තමයි තියෙන්නේ ඒ අය කොහොමද මේකට ප්‍රතිචාර දක්වන්නේ කියලා. ඒ අනුව රට බලාගෙන ඉන්නවා ඒ අයගේ ප්‍රතිචාර මොකක්ද කියලා. මේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ රට ඉදිරි ජනාධිපතිවරයෙක් යටතේ දියුණු කරන්න නම් මේ රට අන් රටවල ගැති තත්ත්වෙන් මුදව ගන්න නම් අනෙක් රටවල දේශීය නියෝජිතින්ට ඕන විදිහට හසුරුවන්න නැති වෙන්න නම් කළ යුතු කාරණා සහ රෝගී ජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්න ගත යුතුව තිබෙන නියාමන ක්‍රමවේදයන් ඖෂධ මාෆියාවට යටත් කරලා තියෙන කොහොමද කියන කාරණාවන් අපි සජිත් ප්‍රේමදාස මහත්මයාට පැහැදිලි කළ දුන්නා. එතුමා ඒ සම්බන්ධයෙන් ඉතාම සාවධානව අවුම්කන් දීගෙන හිටියා. ඒ වගේම එතුමා පිළිගත්තා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ පෙන්වලා දී තියෙන ක්‍රියාවලියන් වෛද්‍යවරු හැටියට ඉදිරිපත් කළ යුතු සහ පිළිගත යුතු ක්‍රියාවලියන් හැටියට ඒ වගේම එතුමා කිව්වා මේ සම්බන්ධයෙන් එකකතාවකට එන්න පුළුවන් වගේම ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධව සාකච්ඡා කරන්න සූදානම් කියලා. තමන් බලයට පත් වූ පසු ශ්‍රී ලංකාව ලෝකයේ මැණික් කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ රක්වාන ප්‍රදේශයේ පැවති ජන රැලියකට සහභාගී වෙමින්. ඒ මහතාගේ ජයතහවුරු කිරීම සඳහා සංවිධානය කෙරුණු මෙම ජන හමුව මාදම්පේ හන්දියේ ගොඩකවල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කළ මෙම රැස්වීමට ජනතා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. ත්‍රස්තවාදය අවසාන කරලා ඉතිහාසයේ නොවුවිරු සංවර්ධනයක් මේ රට තුළ ඇති කළා. ජාත්‍යන්තර ගුවන්තොටුපළවල් වරායවල් අධිවේගී මාර්ග ආපත් මාර්ග ආසියාවේ ශීඝ්‍රයෙන් දියුණුවන නගරය බවට කොළඹ පත් කරන්නට අපිට පුළුවන් වුණා. කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගන්නට අපිට පැහැදිලි සැලසුම් තිබෙනවා. සෑම විටම අපේ රජය කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වයක් දුන්නා. දේශීය ගොවියා පමණක් නෙවෙයි දේශීය කර්මාන්තකරුවත් අපි ආරක්ෂා කරනවා. ඒ නිසා තමයි අපි සඳහන් කළේ කර්මාන්තකරුවා වෙනුවෙන් ව්‍යාපාරිකයා වෙනුවෙන් පනවලා තියෙන විශාල බදු අපි ඉවත් කළා. සරල බදු ක්‍රමයක් හඳුන්වා දෙනවා. මැණික් ව්‍යාපාරය අපේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන්නට පුළුවන්. මේ මැණික් ව්‍යාපාරය සෑම අංගයකින්ම අපිට දියුණු කරන්නට පුළුවන්. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන්නට පුළුවන්. ලෝකයේ මැණික් කේන්ද්‍රය බවට ලංකාව පත් කරගන්නට අපිට පුළුවන්. මැණික් කර්මාන්තය දියුණු කරන්නට අවශ්‍ය සෑම සහයෝගයක්ම මැණික් කර්මාන්ත කරුවන් වෙනුවෙන් දීමට රජය ක්‍රියා කරනවායින් කියන එකත් මේ අවස්ථාවේදී සඳහන් කරනවා. රත්නපුරයට ප්‍රධාන ප්‍රශ්න 3ක් ඇති බව ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තමන් බලයට පත් වූ පසු ඊට විසඳුම් ලබා දෙන බවයි ඒ මහතා පවසන්නේ. අනුර කුමාර දිසානායක මහතා මේ අදහස් පළ කළේ රත්නපුර නගරයේ පැවති ජනහමුවක් අමතමින්. ඒ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා වූ මෙම ජනහමුවට ජනතා විමුක්ති පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක ශාන්ත පද්මකුමාර යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. ජනතාවගේ අපේක්ෂාවයි, ජනතාවගේ වමනාවයි, ජනතාවගේ බලාපොරොත්තුවයි, පාලකයාගේ බලාපොරොත්තුවයි දෙක. අපේ රටේ පාලනයක් හදමු. ජනතාවගේ අපේක්ෂාවක්, පාලකයාගේ අපේක්ෂාවක් සමපාත වෙන පාලනය. මේ රට හැදීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති ගණනාවක් තිබෙනවා. මැණික් කර්මාන්තය, කුඩාතේ කර්මාන්තය, උස් කර්මාන්තය මේ ආදී ශේත්‍ර ගණනාවක දැක්මක් සහ වැඩපිළිවෙලක් අපි සතුව තිබෙනවා. සුළුව මධ්‍ය පරිමාණ කර්මාන්ත හිමියන් ව්‍යවසායකයන් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීම අපේ අපේක්ෂාව බවට පත් වී තිබෙනවා. කිලෝ 800ක් වෙන තැනට තේ වගාව ගේන්න බැරි නම් ඒක අලාභ ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒ නිසා යලි තේ වගාව ඇති කිරීම. මිනිල් මැණික් වලට හිමිකාරත්වය වන ශ්‍රී ලංකාව අපිට නිසි ප්‍රමිතිගත කිරීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ අපිට ඉටු කළ හැකි ව්‍යාපෘතියක්. සාතික වශයෙන් අවුරුදු 5ක් 6ක් යනකොට නිවැරදි සංවර්ධන සලස්මක් අතුව රත්නපුර නගරයේ ගම් වතුරෙන් යට වෙනක වැළැක්වීම සඳහා අවශ්‍ය වන ව්‍යාපෘතියක් අපි ගාව තිබෙනවා. ඒ අපිට ඉටු කළ හැකි ව්‍යාපෘතියක්. ආණ්ඩුව කඩන ජනතාවගේ සමීප ප්‍රශ්නට උත්තර හොයාගන්න. අපි හදන්නේ මේ රටේ ජනතාවට දැනෙන ප්‍රශ්නය, ජනතාවට බලපාන ප්‍රශ්නය විසඳන ආණ්ඩුව. ජනාධිපතිවරණ උණුසුම ඉහළ යාමත් සමග වේදිකාවේ මෙන්ම ඉන් පිටතද විවිධ අදහස් මතුවනවා. එම අදහස් සඳහා වෙන් කළ කාලයයි මේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ පක්ෂයක් හැටියට, වමට බර පක්ෂයක් හැටියට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්න දේශපාලන පක්ෂයක් හැටියට, ඒ දේශපාලන මූලධර්මයේ මත පදනම් වෙච්ච අපේ පක්ෂයෙන්ම කැඩිලා ගිහිල්ලා පිහිටවපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගති ලක්ෂණ තියෙන අපිට එකඟතාවයට එන්න පුළුවන්, ගනුදෙනු බේරගන්න පුළුවන් පක්ෂයක් හැටියට අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට උදව් කරනවා. එන සියලු දූෂණ චෝදනා දැන් එළියට ඇවිල්ලා තියෙනවා. හැබැයි සුද්ධවන්තයෙක් වගේ වේදිකාවට ගිහිල්ලා කතා කරන්නේ ජාතිවාදය අවුස්සලා, ඇමරිකන් පුරවැසියෙකුට ඡන්ද කරන ගමන් ඇමරිකන් විරෝධය ගැන කතා කරනවා. ඇමරිකන් පුරවැසියෙකුට ඡන්ද කරන ගමන් ජාතිකත්වයේ පිළිබඳව කතා කරනවා. ඇමරිකන් පුරවැසියෙකුට ඡන්ද කරන ගමන් යාපනයේ බෝඩ් ලෑල්ලේ සිංහලට ඉස්සෙල්ලා දෙමළෙන් දාලා තිබුණා කියලා ඒක රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව වැරදි කියලා එතුමා කියනවා. එතුමන්ගේ නොදැනුවත්කම, එතුමන්ගේ බුද්ධි මට්ටම එතනිනුත් ප්‍රකාශයටපත් වුණා. ශ්‍රී ලාංකික බෞද්ධ, හින්දු, කතෝලික, මුස්ලිම් සියලු දේවස්ථාන ශක්තිමත් කරපු ආණ්ඩුවක්. අපි ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාවය පිළිගන්න දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂ. හැබැයි ඒකෙන් කියන්නේ මුස්ලිම් ජනතාවට ගහන්න ඕනේ කියලා. ඒකෙන් කියන්නේ දෙමළ ජනතාව පාලනය කරන්න ඕනේ. අපි ශ්‍රී ලාංකික බෞද්ධ අනන්‍යතාව පිළිගත් දේශපාලන පක්ෂයක් හැටියට ශ්‍රී ලාංකික සමාජයේ ඒක ආරක්ෂා කරන්න හොඳම දිනේ තමයි නොවැම්බර් මාසේ 16 වෙනිදා. මම ඔබට කියන්නේ ආරණ්‍යගත මම ග්‍රාමවාසී භික්ෂුවක්. මම දේශපාලන භික්ෂුවක්. ආරණ්‍යවාසී හාමුදුරුවොත් අද ඇවිල්ලා කියනවා මම කවදාවත් ඡන්දෙ දුන්නේ නැහැ. නමුත් මේ සැරේ දෙනවා. ඒ නිසා අපි ඔබට සහෝදරත්වයේ දෑත් දිගු කරලා කියනවා අපි එකතු වෙමු, අපි මේ සටන ජයගමු, මාතෘභූමිය නිදහස් කරගනිමු කියලා. ඒ ඉදා ගෝඨාභය රාජපක්ෂ එනකොට මාධ්‍ය දිව්වා. අද මාධ්‍යවේදීන් එනකොට ගෝඨාභය දුවනවා. දැන් ඉන්නේ මිනිහා ඉන්නේ නැහැ. ඇයි? යහපාලන ආණ්ඩුවෙන් මොනවද මාධ්‍ය ශක්තිමත් කරන්නේ? කෑ ගැව්වට, කකුල පොලේ ගැව්වට, ඇත්තකින් බැලුවට, හිට්ලර් අපිට මතක් කළාට ඒව හරියන්නේ නැහැ. දැන් ඕන කෙනෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්නට පුළුවන් වර්ගයේ මාධ්‍ය සම්ප්‍රදායක් යහපාලන ආණ්ඩුව අවුරුදු 4මාරක් තුලදී ඇතුවා. දැන් ඔයා මේ හිතන જાතියට බය වෙන જાතිය එහෙම නෙමෙයි. කෙලින්ම අහනවා. දිග පළල උස මහත බ්ලඩ් සර්කියුලේෂන් එක නේද, ඩයබටික් ඔක්කොම අහනවා. ඒව අහලා දේශපාලන ප්‍රතිපත්තිත් අහනවා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතා කරන ඇතමුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේද යන්න ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව කියා සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතාද මෙහිදී අදහස් පළ කළා. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහලොකුවට කතා කරන, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මා හයියෙන් හඬනගෙන මේ අයට ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අද මේ පරාජයේ වියරුව දරා ගන්න බැරි නිසා දවසින් දවස අපේ ජනාධිපති අපේක්ෂකවරයාගේ ජනතාවගේ එවැගේම ඇල්වැන්ම දැක්ම, ජනතාවාදී වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් විහිදෙන යම් යම් කරුණු කාරණා බැලුවම මේ අය පැහැදිලිවම අද මේ පරාජය පිළිගනිමින් යන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා රට තුල ීසනයක් මවන්න, රට තුල මේ මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩියට කෙරෙනවයි කියලා පෙන්වන්න අතනින් මැතරින් දැන් පොඩ පොඩ කොණිත්ත ගෙනෙනවා. ඉතාමත්ම ප්‍රබල ලෙස දැන් කෙලින්ම ඍජුවම අපේ අය මර්ධනය කරන්නට ලක් කරන්නට කටයුතු කරමින් ඉන්නවා. පෞගිය මැතිවරණ දෙකම 2015 ජනවාරි 8 වෙනිදා තිබිච්ච ජනාධිපතිවරණයත් 2015 අගෝස්තු 17 වෙනිදා තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණත් ඉතාමත්ම සාධාරණ, මෙතෙක් ඉතිහාසයේ තිබිච්ච නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට විදේශ නියෝජිතයින් පවා පැහැදිලිවම පිළිගෙන තියෙනවා. අපි හදපු මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මං හිතන්නේ එහා ගිහිල්ලා ඒ අය නැවත වරක් අපි දකිනවා මොකක් හරි යම් කිසි අලකලංචියක් පෙන්නලා ඒ තුලින් ජයග්‍රහණය කරන්න. ඉතාමත්ම අකාරුණික දේවල් මේ මැතිවරණදි කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ සටන මෙහෙवला සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න මේ රටේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේගොල්ලන්ට කරන්න පුළුවන් මේගොල්ලන්ගේ පාලනයක් යටතේ නැවත ගැටුම් හදන්න පුළුවන්. නැතුව නැවත ගැටුම් නිර්මාණය කරන්න පුළුවන්. නැවත මේ රට මෙලෙච්ඡත්වයට ගෙන යන්න පුළුවන්. නැවත මේ රට අපිව ගෝත්‍රවාදී යුගයකට ගෙන යන්න පුළුවන්. නැවත අපිව එකිනෙකා අතර සැකය, වෛරය, අවිශ්වාසය ඇති කරන්න මේගොල්ලන්ට පුළුවන්. එහෙනම් මේගොල්ලන්ට මේ රට තුල හදන්න පුළුවන් සමගියක්, මේ රට තුල හදන්න පුළුවන් සංහිඳියාවක්, මේ රට තුල හදන්න පුළුවන් එකමුතුකමක් නැහැ. මොකද මේගොල්ලන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරය තුලම මේගොල්ලෝ නැවත මේ හදන්නේ සිංහල මුස්ලිම් දෙමළ අපි තුන්ගල්ලම්ම වෙනස් වෙන් කරලා නැවත ජාතිවාදයේ පෝෂණය කරන්න පුළුවන්ද කියලා තමයි නැවත මේගොල්ලෝ හදන්නේ. ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙරටට පැමිණ සිටින යුරෝපා සංගමයේ නිරීක්ෂණ කණ්ඩායම් සිය කටයුතු ආරම්භ කළා. මැතිවරණ කොමිසමේ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින 30 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම රටපුරා නිරීක්ෂණ කටයුතු මෙවන විට ක්‍රියාත්මක කරනවා. ඔවුන් කණ්ඩායම් 15ක් ලෙස එම කටයුතු ක්‍රියාත්මක කරන බවයි කොළඹ පැවති උත්සවයකදී ප්‍රකාශ කෙරුණේ. I would like to stress here that the European Union election observation mission is an independent අපි ස්වාධීන නිරීක්ෂණ කමිටුවක්. අපේ කමිටුව ශ්‍රී ලංකාවේ සිදු කරන 6 වන මැතිවරණ නිරීක්ෂණය මෙයයි. ශ්‍රී ලංකාව පුරා මැතිවරණ නිරීක්ෂණය මෙන්ම පශ්චාත් මැතිවරණ නිරීක්ෂණයද අපෙන් සිදු වෙනවා. ලබන සතියේදී දිස්ත්‍රික් මට්ටමින් අපේ කටයුතු ක්‍රියාත්මක කරනවා. එහිදී මැතිවරණයට අදාළ සෑම පාර්ශවයකම අය හමු වීමටද අපේක්ෂා කරනවා. Level, such as election commission administration members, political parties and candidates, media outlets, civil society organizations, and they will attend campaign activities all over the island. It's Samagin 19 Madhyana Puat Vikashya Nimavata Patvanava. පසුරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk